Softlogic Life සිත ගුරු Gedara පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ මේකෙම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Softlogic Life Softlogic Life සිත ගුරු Gedara පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු ආයුබෝවන් සුබෝදසනක් සමග සුබ දවසක් සුපුරුදු පරිදි අදත් ඔබ අප සමග එකතු වෙනවා Softlogic Life සිත එක්කම සමග ගෙනෙන උසස් පෙළ අධ්‍යාපනික වැඩසටහන සමග අපි පසුගිය සතියේ නැවැත්වුවේ යක්ෂය වෙනුවෙන් කරන පූජා කර්ම ඇසුරු කරගෙන සිංහල නාට්‍ය කලාව ඉදිරියට ආපු වග අපි දන්නවා යක්ෂය වෙනුවෙන් කරපු දෙවියෝ වෙනුවෙන් කරපු යක්ෂය වෙනුවෙන් කරපු ග්‍රහය වෙනුවෙන් කරපු සම්ප්‍රදායන් අපිට තියෙනවා එතකොට පුතේ දැන් නානුමුර මංගල්‍ය වගේ කවි පන්ති නර්තන පන්ති රිද්දියාගෙන් උපුටා ගන්න එතකොට රිද්දියාගය පාතරත් සම්ප්‍රදාය තුළ බිහිවෙච්ච නර්තන විඤ්ඤාසයක් පත්තින දෙවියන් ප්‍රධාන කරගෙන එතකොට 18 සන්නිය යක්ෂයන් ප්‍රධාන කරගෙන පටන් ගන්නවා එතකොට සලුපාලිය ප්‍රහසන හාස්‍යජනක හොරංගණයන් ප්‍රදර්ශනය කරනවා එතකොට අපි දන්නවා ගම්මඩු සාන්ති කර්මයේදී යකදුරා හා යක්දෙස්සා අතර සංවාද ඊළඟට අපි දන්නවා සාන්ති කර්ම විශේෂයක් තමයි ගරා යකුම ගරා යකුම තුල ඔබ දැක ඇති ගරායකාට රඟපාන ශිල්පියා සහ යකදුරා අතර සංවාද හාස්‍යජනකයි. ඒ යක්ෂ බිය නැති කරන්නට කිසියම් සංවාදශීලී ස්වභාවයක් අනුගමනය කළා. ඒ තුලින් නාට්‍ය කලාවක් බිහි කරගන්නට හැකියාවක් ලැබුණා. එතකොට මේවා ඉදිරිපත් කිරීමේදී නාට්‍යමය ලක්ෂණ යකදුරා යක්දෙස්සා අතර තියෙන ලක්ෂණ සමගම ප්‍රේක්ෂකයාට නරඹන්නට ආනන්දයක් ඇති කළා. එනිසා යක්ෂය වෙනුවෙන් දෙවිය වෙනුවෙන් කරපු පූජා කර්මවල නාට්‍යමය ජවනිකා තිබුණා. ඒ තුළ නාට්‍ය කලාවක් බිහි වුණා කියන මතයක් තියෙනවා. අපි දන්නවා රවි චන්ද්‍ර කුජ බුධ ශුක්‍ර රණි රාහු කේතු ආදී නවග්‍රහ දෝෂ නවග්‍රහයන්ගෙන් වෙන උපද්‍රව උදෙසා බාලි සාන්ති කර්ම තිබුණා. මෙන්න මේවැ නිර්මාණාත්මක පසුබිමක් තිබුණා සාන්ති කර්ම පසුබිමක් තිබුණා මේ නිර්මාණාත්මක පසුබිම අනුක්‍රමණය කරලා වේදිකාව තුළ නාට්‍යයක් වශයෙන් ප්‍රකට වෙන්න ගත්තා මේ විදිහට ඇරඹෙච්ච කලාව නාට්‍ය සංකල්ප සමග මුසු කරන්නට අපේ අතීත මුතුන් මිත්තන්ට හැකියාව ලැබුණා එහෙනම් තමයි කොලම් නැටුම් නාටකම් නැටුම් සොක්‍රේ නැටුම් නූර්ති නැටුම් කියන සම්ප්‍රදායන් තුළින් අපේ නාට්‍ය කලාව ක්‍රමානුකූලව විකාශනය වෙන්න ගත්තේ. අපි දන්නවා කොලම් නැටුම් සම්ප්‍රදාය මුල් කාලේ වෙස්මුහුණු පැළඳගෙන කළ රංගනයක්. වෙස්මුහුණු භාවිතා කරලා අපේ රටේ ප්‍රකට ජන නැටුම් කලාවක්. මේ ප්‍රධානම සාධකයේ තමයි සමාජයේ ප්‍රභූන්නේ සලකූ බොහෝ දෙනා උපහාසයට ලක් කරමින් හාස්‍යයට ලක් කරමින් මේ කතන්දර ඉදිරිපත් කිරීම ආරච්චි කෝලම හේවා කෝලම පොලිස් කෝලම මුදලි කෝලම ඒ වගේ කෝලම් ඔබ දැකලා තියෙනවා මේකෙදි මේ උපත් කතාවක් තියෙනවා කෝලම් නාට්‍ය පිළිබඳ උපත් කතාවක් තියෙනවා මහා සම්මත රජතුමාගේ බිරිඳට මැණික්පාල බිසවට සිනහ වෙන්න නොහැකියාවක් නැහැ සිනහ වීමට හැකියාවක් නැති දොලක් ඇති වුණා මෙයා හිනස්සන්නට විවිධ දේවල් කළාලු නමුත් මෙයාට සිනා ගස්සන්නට බැරි වුණා එතකොට විශ්වකර්මයා දඬුපත් මුහුණක් කපලා මහා සම්මත රජතුමාගේ උයන තබලා ඒ රංග දක්වන ක්‍රමයේ සඳහන් කරලා මේ රංගනය ඉදිරිපත් කරන්න කිව්වහම මේ රංගනය දැකලා මැණික්පාල බිසව සිනහ වුණා කියලා ජනප්‍රවාදයේ මතයක් තියෙනවා Softlogic Life සිත ගුරු Gedara පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු එතකොට මේ කොලම් කියන වචනය ඇතුළෙම ප්‍රහසනාත්මක රංගන කාර්යයන් තියෙනවා එතකොට ඔබ පෙරහැර
අවස්ථාවලදී අපේ සංස්කෘතික පෙරහැරවල් තියෙන ඉදිරියෙන් යනවා පොලිස් කෝලම මුදලි කෝලම ජනප්‍රිය කෝලමක් තමයි ජස ලෙන්චිනා කෝලම පුරන් සිනා ලෙන්චිනා ජසය මුදලිතුමාගේ ප්‍රේමය මේ සියලු දේවල් එකතු කරගලා මිනිස්සු අතරට අරන් යනවා මේගම් පියසේ හේනේ මාමලා කොච්චර හිටියත් මං වගේ වෙන නැත කොච්චර හිටියත් මං වගේ වෙන නැත ඇල්ලුව තින්රෙත් දක්මාතින්ගෙන එල්ලයටම සුදු වේයකොකාමෙන එල්ලයටම සුදු වේයකොකාමෙන මේ මේ ජසයගේ ප්‍රකාශන ඔහු මෙවලන ඔහු හේනිමාමෙන් කියලා කිව්වා ඔහුගේ සේවාව ගැන කිව්වා ඊට පස්සෙ ඔහුගේ නෝනාවරු හඳුන්වා දෙනවා ඔහුගේ නෝනාවරු ගැන කියනවා එතකොට රූබර අඟනකි ගතමානා මාගේ සුකොමල බාරිය ලෙන්චිනා හැන්දයාමේ මාගැන ඇරසවත් වදනක් පවසනා ලෙන්චිනා කියනෝ ආලවෙලා පිය සේපටන් මම පෝල නැතිව සබ ඒ මේ දැන් බාලමේ මගේ වැර දිනෝගන් මෙමරාල හාමිලා මට ආයුබුවන් වරදක් ඇති මුත් මහතුනේ එම වරදය සිතකට නොමගෙනේ දියෙහි ඇඳපු ඊර සේගෙනේ දෝසතක් අපේ දුරලනු මහතුනේ දැන් බලන්න ජසය තමන් හඳුන්වා දුන්නා ලෙන්චිනා තමන් හඳුනා දුන්නා පුරන්සිනා තමන් හඳුනා දුන්නා එතකොට ඔවුන්ගේ වෘත්තිය ගැන නේ ඔවුන්ව රවට්ටු පෙරගෙන මුතු දෙපොටක් දෙන වයිකියා මාව රවටා ගියේ අන්නර තරුණයා දැන් වංචාවට ලක් කළා සමාජය විසින් ඔවුන්ව රැවැට්ටුවනේ එතකොට මෙවැනි නර්තන තුල මෙවැනි ගීතාත්මක නර්තන කෝලම් නාට්‍ය තුල ඇති වුණා මොකද්ද සිංහල නාට්‍ය කලාවට යම්කිසි ගමන් මාර්ගයක් සිංහල නාට්‍ය කලාව බිහි වෙන්නට සාධාරණ හේතු සාධක දැන් එතකොට ඒ චරිත නිරූපණය කරන නළුවන් පුතේ වෙස්මුහුණු භාවිතා කළා වෙස්මුහුණු භාවිතා කළාම මෙයාලට කතා කරන්න බෑ ඒ නිසා පසුබිමින් වාදනයේ ගායනයේ සැපෙවුවා පසුබිම් ගායනය තුළ තමයි ඔවුන්ගේ රංගනය සිදු වුණේ පසු කාලයක අපි දියුණු වෙනකොට මේ වෙස්මුහුණු ඇතුළ කතා කරන්න පුළුවන් විදිහට හදාගත්තා වෙස්මුහුණේ සිදුරු කපලා කටහඬ එළියට එන විදිහට හදාගත්තා එතකොට වෙස්මුහුණ දාගත්ත පුද්ගලයා විසින්ම හඬ ප්‍රේක්ෂකයාට ප්‍රකාශ කරනකොට තාත්වික ගුණය වැඩි වුණා. ඉනික් විදිව මොකද වුනේ? ඊට පස්සේ වෙස්මුණ ඉවත් වෙලා වේශ නිරූපණයන් බවට පත් කරගත්තා. කෝලම් වෙස්මුණු අයින් වෙලා ඒ වෙස්මුණ තවම තියෙනවා. නමුත් භාවිත කරන්නේ දැන් මේකප් කරලා අංග රචනාව තුළින් ඒ චරිත මවලා මතු කරලා ප්‍රේක්ෂකයා ඉදිරියේ තබනවා ප්‍රේක්ෂකයාට එතකොට ඔවුන්ගේ හඬේ නිරවුල් භාවය සමගම චරිතයේ අවබෝධය ගත්තේ. එතකොට මේ රංගන කාර්යයන් ඉදිරිපත් කරන්නට භාවිතා කළා දරෝනේ පහත රටේ. මේ විදිහට තමයි කෝලන් නැටුම් සම්ප්‍රදාය තුළින් යම්කිසි වූ කොටස් උකහාගෙන සිංහල නාට්‍ය කලාව ආරම්භ කළා කියන මතයට සාධකයකට කරන්න වෙන්නේ අපි මද විරාමයකින් පසුව සොකර නාට්‍ය ගැන කතා කරමු. Softlogic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. හොඳයි දුවපතේ අපි මේ නාට්‍ය කලාවේ මේ ප්‍රවේශය හදන්නේ දොළපතලට හිතෙන්න පුළුවන් මේවා අවශ්‍ය නැද්ද කියලා. අපි දන්නවා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය නිර්මාණය කිරීමේ අයිතිය තියෙනවා නාට්‍ය කලාවේ ගමන් මඟ කියලා කොටසකුත් නාට්‍ය ඇසුරෙන් කොටසකුත් වශයෙන් අහන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් පසුගිය අවුරුදු කිහිපයක අවුරුදු දෙක තුළ පළවෙනි අවුරුද්දේ ඇහුවේ
ගුත්තිල ජාතකය ඇසුරු කරගෙන ලියවිච්ච ගුත්තිල කාව්‍යයේ කාව්‍ය කවියා සතු ප්‍රතිභාව හා කෝට්ටි යුගයේ සාහිත්‍යය කියලා. පසුගිය අවුරුද්දේ හැවේ සදම් රත්නාවලියේ මට්ටකුණ්ඩලී සහ නැත්තම් කුණ්ඩලකේශී සහ දඹදෙණි යුගයේ සාහිත්‍ය කියලා. එතකොට මෙහිම අහනකොට ඔයාලගේ හැඟුතින් සිංහල නාට්‍ය කලාවේ ගමන් මග කෝලම් නාටකම් නෘත්‍ය ඇසුරෙන් සනාථ කරන්න කියලා. ඊට පස්සේ හැවොත් අනුකොටසක් වශයෙන් උද්දාලගේ චරිතය ලියන්න කියලා. එතකොට අපි උද්දාලගේ චරිතය දාලා ලියුවොත් අපිට ලැබෙන්නේ සමස්ත ලකුණු වලින් භාගයයි. මේසම මේ කොටස් ඔබේ ගුරුතුමාගෙන් ඔබේ පාසලෙන් අහලා දැනගන්න ඕනේ. මේ නාට්‍ය ඉතිහාසය එක පාරට ප්‍රේමතෝජායදී සෝකෝ නිර්මාණය වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා කෝලන්න භාවිත කළේ පහත රට මෙරේ. දැන් අපි ඊළඟට එන්නේ සොකර නාට්‍ය වලට. සොකර නාට්‍ය වලට භාවිත කළේ උඩ රට ගැට මෙරේ. එතකොට මේ සොකර නාට්‍ය උඩ රට ප්‍රදේශවල සතර කෝරළේ වන්නි ප්‍රදේශවල ප්‍රචලිත නාට්‍ය කලාවක්. මේ නාට්‍ය කලාව විශේෂයි. අනුකරණයට විශේෂ තැනක් දෙනවා. අනුකරණය විශේෂ තැනක් දෙනවා. මේ නාට්‍ය කලාව තුළ පත්තිනි දෙවියන්, කතරගම දෙවියන් උදෙසා පූජා කර්ම කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ නාට්‍ය කලාව තුළ සෞභාග්‍ය සස්වේකත්වය අපේක්ෂා කරනවා. මේ මිනිස්සු ගොයම් කපලා ඉවර වෙලා කමත වේදිකාව කරගෙන ඇතැම් විට ගමේ සාමූහිකත්වය එකිනෙකාගේ මනුස්සත්වය බෙදා හදා ගන්නට වින්දනය සඳහා භාවිත කළ නාට්‍ය කලාවක් තමයි සොකර නාට්‍යම් කියන්නේ. හැබැයි දරුවනේ, මේ සොකර නාට්‍ය වලදී මේ නාට්‍ය ඉදිරිපත් කිරීමේ රාමුවක් තියෙනවා. නාටකම් වගේ පොලිස් කෝලම, මුදලි කෝලම ආදි වශයෙන් එකිනෙකට වෙනස් වෙන්නේ නැහැ. මේ රාමුවක් තියෙනවා. මෙහි තිනෝ ගුරුළු හාමි, සොකරි, පරය, වෙදරාල. ගුරු හාමි, සොකරි, පරය, වෙදරාල කියන මේ කණ්ඩායම ඇසුරු කරගෙන තමයි මේ නාට්‍ය විකාශනය වෙන්නේ. මේකට කතාවක් තියෙනවා. මේ ගුරු හාමි, සොකරි, පරය සමග දේශාටකයෝ ඔවුන් දේශාටනේ යනකොට ඔවුන්ගේ නැව නැත්තම් ඔරුව කුණාටු වසල කැඩිලා ඔවුන් ලෑල්ලක ආධාරයෙන් ගහගෙන ඇවිල්ලා මේ සබරගම් පළාතේ තඹරාවිට කියන ප්‍රදේශයේ නවතැන් ගන්නවා. ඒ නවතැන් ගත්තට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් දකුණු ඉන්දියාවේ නේන්නේ මෙහාට එනකොට ඔවුන්ට සිංහල බැහැ. එතකොට වෙදරාල මේ පැල්කොටයක් අටවාගෙන මේ පැල්කොටය අටවාගත්තට පස්සේ ඔවුන්ට කන්න බොන්න ඕනේ. වෙදරාල හාල් ටිකක් හොයාගෙන එන්න ගියහම ගිහිල්ලා හාල් ටිකක් හොයාගෙන එනවා. හාල්ටි හොයනවා. දැන් හාල් තිබ්බට වැඩක් නැහැ නේ, මුට්ටියක් වතුරේ පැ. නැවත වතාවක් මුට්ටියක් වතුර හොයාගෙන යනකොට වෙදරාලගේ බල්ලා මේ ගුරුහාන්ව සපා කරනවා. ගුරුහාන් මහත් අමාරුවෙන් හිමින් හිමින් තමන්ගේ නිවසට එනවා. සිහිමුරුජ්ජා වෙලා වැටෙනවා. Softlogic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. දැන් පරය හිතනවා ගුරුහාමි මලා කියලා. පරය සොකරට ඇල්ම බැල්ම දාගෙන ඉන්නේ. එතකොට පරයා මේ අවස්ථාවේ සොකරට අනියම් යෝජනා කරනවා. සොකරේ මීට කිපිලා කියනවා, ගිහිල්ලා වෙදරාල එක්ක වරෙන් මගේ මහත්තයාට සරිප කරන්න. එදත් අද වගේම උපහාසයේ තිබුණ තැන් ඔන්න බලන්න. වෙදරාල කියනවා, තමන්ගේ මිනිස්සයාට සනීප කරලා දෙන්න, හැබැයි උඹ මාත් එක්ක යන්න එන්න ඕනේ, උඹ මමත් එක්ක එන්න ඕනේ කියලා කිව්වා. ලිංගික අල්ලසක් කිව්වා. මේ සොකරේ තමන්ගේ මහත්තයාට අසීමිත ලෙස ආදරය කළා. ඒ ආදරය නිසා ඇය කල්පනා කළා, නිරපරාධ තමන්ගේ සැමිය මේ යන්න බෑ. ඒ නිසා මං එතුමන් වෙනුවෙන් කැප වෙනවා. ඒ නිසා වෙදරාලගේ යෝජනාවට කැමති වෙනවා. වෙදරාලගේ යෝජනාවට කැමති වෙලා මේ වෙදරාල රාත්‍රී පුරාවටම බෙහෙත් කරලා මධ්‍යම රාත්‍රියේදී සොකරි සමග යනවා. උදේ එලිමහන් වෙනකොට ආණ්ඩිගුරුට සිහිය ලැබෙනවා. ආණ්ඩිගුරුට සිහිය ලැබුණාම ආණ්ඩිගුරු ඉදිරියේ පරය නැමැති සේවකයා සොකරගේ නුගුණ කියලා කියලා ඈ පිළිබඳ වෛරයක් හදනවා. වෛරයක් හදව මෙන්න මේ අවස්ථාවේදී තමයි ආණ්ඩිගුරු කතරගම දෙවියන්ට භාරයක් වෙන්නේ සොකරේ හොයලා දෙන්න කියලා. සොකරේ හොයා දෙන්න කිව්වම කතරගම දෙවියන්ගේ අනුහසෙන්
ආණ්ඩිකරුන් වහන්සේට සොකරේ ඉන්න තැන හමු වෙනවා. සොකරේ එක්කන් එනවා. එක්කන් ඇල ඇයට වද දෙනවා. වද දෙන්නේ අර පරය කියපු දේ අනුව. ඒතර සොකර කියනවා තමන් එහෙම කළේ තමන්ගේ සෙමියාට තිබුණු ආදරේ හින්දා කියලා. ඔවුන් එතෙන් පටන් සහජීවනයෙන් ජීවත් වෙනවා. ඔවුන්ගේ ප්‍රේමාන්විත ලෝකය එතන සිට ගෙලලා සශ්‍රීකත්වයේ සෞභාග්‍ය උදා කරගන්න. මේක මානසික වෙහෙසටපත් වෙච්ච අපේ ගොවි ජනතාවට, කම්කරු ජනතාවට මේවැනි නාට්‍යයක් නැරඹීම තුළ දැනෙන ආනන්දය, චමත්කාරය සොකරේ නාට්‍ය තුළ ගැබ් වෙලා තිබුණා. මේ කතාව සෑම තැනම පෙන්වුවත් මේ සෑම කතාවකම තිබිච්ච තේමාව තමයි මේ අපි කතා කරපු තේමාව. ඉතින් දරුවනේ මේ සඳහා භාවිතා කළේ උඩරට බෙරය. මේ උඩරට බෙරය නැත්තම් ගැට බෙරය මෙය පාවිච්චි කළා. මේ නර්තන ඉදිරිපත් කළා. මේ රංගන විඤ්ඤාසන ඉදිරිපත් කළා. මේ රංගනයන් ඇතුලේ, මේ නර්තනයන් ඇතුලේ ඉතාමත්ම සුවිශේෂී ලෙස, සූක්ෂම ලෙස සැඟවුණු නාට්‍යමය චවනිකා දේශීය නාට්‍ය කලුවා උකහාගත්තා. ඒ තුළින් තමයි අපේ සිංහල නාට්‍ය කලාව බිහි වෙන්නේ. එතකොට අපි දන්නවා සිංහල නාට්‍ය කලාව බිහි වීමේදී කෝලම් නැටුම, සොකර නැටුම ඒ එකම අර කෝලම් වල වෙස් මුහුණ ගැලවුණා කිව්වනේ. ඒ වෙස් මුහුණ ගැලවිලා නිර්මාණය වෙච්ච නාට්‍ය සම්ප්‍රදායක් තියෙනවා. ඒකට අපි කියන්නේ කවි නාටකම් සම්ප්‍රදාය කියලා. ඒවා ගද්දමේ සංවාද, පද්දමේ සංවාද තියෙනවා. හරියට පුතේ මේ කවි නාටකම් පිළිබඳ අවබෝධයක් ගන්නම් මම හිතන්නේ අද නම් බොහොම කලාතුරකින් මේවා දකින්න ලැබෙන්නේ. ඔයාලා දෙවොල් මඩුවක්, ගම් මඩුවක් එහෙම දැක්කොත් ඒ ඔයාලා දකිනවා නළු නර්තන ශිල්පියා සහ බෙරවාදකයෝ කවි වලින් දෙවියන්ට කෝල් මුර තියෙනවා. කතා කරනවා. කතා කළා මේ පූජා කර්ම, මේ යාතු කර්ම බාරගන්නේ ආයාචනා කරන. මෙන්න මේ විදිහට නිර්මාණය වෙච්ච කලාවක් තමයි කවි නාටකම් කලාව. ඉතින් ඔයාලා දන්නවා දැන් සිංහල නාට්‍ය කලාව ඉදිරියට එන්නේ කුමන කුමන සාධක එකතු කරගෙනද? බෞද්ධ මුහුණුවරක් තිබුණා, ආගම පසුබිමක් තිබුණා, සංස්කෘතික මුහුණුවරක් තිබුණා, ගැමි නාට්‍ය කලාවක් තිබුණා. මේ සම්ප්‍රදායන් එකතු වෙලා, එක්කාස වෙලා බිහි වෙන්න සිංහල නාට්‍ය කලාවක්, මහා පරිමාණ නාට්‍ය කලාවක් අපිට තියෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් මේ සාධක වටහා ගන්නකොට. හැබැයි දැන් මම නැවතිලා ඉන්නේ පුතේ හොඳම තැනක. ඒ තමයි සිංහල නාටකමට ඍජුවම බලපාන, සිංහල නාටකමින් ඍජුවම උටා ගන්න සිංහල නාටකම් සාහිත්‍යය. නාටකමට ඍජුව බලපාන, නාටකමින් ඍජුව උටා ගන්න සිංහල නාට්‍ය කලාවේ ගමන් මඟ එලිපිලි කරන සිංහල නාටකම් සාහිත්‍යය. අපි මද විරාමයකින් පසුව නාටකම් නර්තනය ගැන කතා කරමු. Softlogic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. හොඳයි, සිංහල නාටකමේ විකාශනය පිළිබඳව කතා කරද්දී ඒකටත් ඉතිහාස කතන්දරයක් තිබෙනවා. මම එයත් ඔබට ඉතාමත්ම කෙටියෙන් හඳුන්වා දෙන්නම්. ද්‍රවිඩ හරිශ්චන්ද්‍ර නාටකම හෙවත් වීදි නාට්‍ය අලගනායුධ කියලා පුද්ගලයෙක් ලංකාවට ගෙනහල පෙන්වුවා. අලගනායුධ කියන පුද්ගලයා ද්‍රවිඩ හරිශ්චන්ද්‍ර නාටකම ලංකාවේ පෙන්වුවා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. මේ හරිශ්චන්ද්‍ර නාටකම බලලා, කීප වතාවක් බලලා, එවකට කම්මල්කාරයේ වෙලා හිටපු පේදුරුසිඤ්ඤෝ ගුරුන් වහන්සේ මේ හරිශ්චන්ද්‍ර සිංහල අනුවාදනයක් ඉදිරිපත් කළා. සිංහල නාට්‍ය හැදුවා. එතකොට අර අලගනායුධගේ වීදි නාට්‍ය තමයි සිංහල හරිශ්චන්ද්‍ර නාට්‍ය කියලා පේදුරුසිඤ්ඤෝ ගුරුන් වහන්සේ හැදුවේ. හැබැයි පුතේ සිංහල නාටකමේ පියා කියලා හඳුන්වන්නේ පේදුරුසිඤ්ඤෝ ගුරුන් වහන්සේගේ පුතා වෙච්ච පිලිප්පුසිඤ්ඤෝ ගුරුන් වහන්සේ. මේ පිලිප්පුසිඤ්ඤෝ ගුරුන් වහන්සේ තමයි ලංකාවේ ප්‍රථම සිංහල නාටකම රචනා කරන්නේ. එතකොට ඒ ප්‍රථම සිංහල නාටකම රචනා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ පිලිප්පුසිඤ්ඤෝ ගුරුන් වහන්සේට. ඒ තමයි ඇහැලපොළ නාටකම. මේ ඇහැලපොළ නාටකම සමග සිංහල නාට්‍ය කලාවේ විකාශනයට නාටකම් සංස්කෘතියක් අපිට බිහි වුණා. අපි මේ නාටකමට බර තියෙනකොට
නාඩගම් ගැන විශ්වාසය තවදුරටත් කතා කරනකොට විශේෂිත වන්නේ ඇයි කියන එක දැන් දුවල පුතාලාට කියලා දෙන්න හදන්නේ. ඔයාලා දන්නවා මේ නාඩගම සඳහා භාවිතා කළේ මෘදංගයේ මද්දල කියන වාද්‍ය භාණ්ඩ. දැන් බලන්න මාචාර්ය ඉදිරිවීර සරත් චන්ද්‍රයන් තමන්ගේ ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායන් විකාශනය සඳහා භාවිතා කළේ මද්දලය. එහෙනම් නාඩගමේ වාද්‍ය භාණ්ඩයක් සිංහල නාට්‍ය කලාවේ වාද්‍ය භාණ්ඩයක් බවට පත් වුණා. මේ නාඩගම් වලත් විශේෂ රාමුවක් තිබුණා. නාඩගමේ ඉස්සෙල්ලම වේදිකාවට එන්නේ නාඩගම් පෙන්වන තැනට ගිහපොතේ නාඩගම් පොළ කියලා පන්දන් වලින් ආලෝකය ලබාගෙන උස් කඳු බිමක් නැත්තම් උස් තැනක් අරගෙන වේදිකාව හදලා වේදිකාව වටේට මිනිස්සුන්ට ඉන්න පුළුවන් විදියට ඈතට පේන විදියට අද රංගශාලා හා සමානව එලිමහන් තමයි නාඩගම් පෙන්වන්නේ. රෑ තුන් දොස් පැයම පෙන්වුවා. එතකොට මිනිස්සු රෑ එළිවෙනකම් මේවා බැලුවා. හැබැයි මේ නාඩගම් වල ආලෝකය ගත්තේ පන්දම් වලින් නළු නිළිය ඇඳුම් පළඳුම් ඇඳේ ඒ වේදිකාවට ආසන්න තැනකදී පොඩි මඩුවක් ගහගත්තා. ඒ මඩුවට අපි කියවන්නේ නේපත්‍යාගාරය කියලා. ඒ නේපත්‍යාගාරය දියුණු වෙලා අද ඔබ දැකලා තියෙනවා නම් රංගශාලාවක්. රංගශාලාවේ වේදිකාව අද්දර වේදිකාව දෙපස කාමර දෙකක් තියෙනවා. කැසිකලි වැසිකලි පහසුකම් සහිත කණ්ණාඩි සහිත ඒ නේපත්‍යාගාර හදලා තියෙනවා. එදා ඒව තිබ්බේ නැහැ. සුදුසු අයුරින් තමන්ට ඇඳ පළඳ ගන්න ආකාරයට පොඩි මඩුවක් හදාගත්තා. ඒ නාඩගම් පෙන්වන තැන නාඩගම් පළ කියලා හඳුනගත්තා. මේ නාඩගමේ ඉස්සෙල්ලම වේදිකාවට එන්නේ පොතේ ගුරුන් වහන්සේ. පොතේ ගුරුන් වහන්සේ වේදිකාවට ඇවිල්ලා තෙරුවන් නැමදෙලා අවසරය අරගෙන ඒ නළු නිළියන් හඳුන්වා දීම, කතා වස්තුව හඳුන්වා දීම සෑම දෙයක්ම ප්‍රේක්ෂක අවධානයට යොමු කිරීම කළේ පොතේ ගුරුන් වහන්සේ විසින්. ඊට පස්සේ නාඩගමේ එන්නේ පොතේ ගුරුන් වහන්සේ ආලා පස්සේ පොතේ ගුරුන් වහන්සේ කියනවා සින්දුවක් කවියක්. ඒ කවියෙන් ඊළඟට හඳුන්වා දෙන්නේ බහුභූතයක්. බහුභූතය කියන්නේ නාඩගම් නාට්‍ය කලාවේ විහිළුකාරයා. ජෝකර් කියලා කියන්නේ විහිළු කරන කෙනා. තන්නානේ නානනේ තන්නානේ නානනේ තන්නානේ නානනේ තන්නානේ නාම් ආයුබෝවන් සබේ මාතුන්ට බොහොම කාලේ කින්නාවේ දැක ගන්නා. ඉස්සර කාලේ නම් ලොකෝ තමයි රජ ගොල්ලන්ටමයි අපි රඟ පෑවේ. බල්ලන් පුරාවත් සිත ධෛරි අද කෙල්ලන්ගේ නුයි බේරෙන්න බැරි. මේ ආදී වශයෙන් නාඩගමේ බහුභූතය ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නවා. Softlogic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. දැන් මේ ප්‍රේක්ෂක අවධානය දිනා ගත්ත විතරක් නෙවෙයි නාට්‍ය බැලීමට ප්‍රේක්ෂකයව එකතු කරගත්තා. ඊට පස්සේ එන්නේ නාඩගමේ සෙල්ලන් ළමා. දැන් ඔයාලා හිතයි සෙල්ලන් ළමා කොහමද නාඩගම් කරුවා කියන ආකාරයට බහුභූතයා එන ආකාරයට සෙල්ලන් ළමා කියන්නේ සෙල්ලම් කරන කෙනෙක් කියලා. නෑ, සෙල්ලන් ළමා කියන්නේ මුදලි වගේ චරිතයක්, ගරුගාම්භීර චරිතයක්. ඒ ගරුගාම්භීර චරිතේ තමන්ගේ ගායනය ඉදිරිපත් කරලා වේදිකාවේ පස්සට යන. ඊට පස්සේ පොතේ ගුරු ආයෙවිල දැන් කියනවා හඬ දූතය වෙනවා කියලා. හඬ දූතය කියන්නේ රජතුමා එන බව නියෝග කරනවා. ඔවුන් ඇවිල්ලා නර්තන විඤ්ඤාසයක් ඉදිරිපත් කළා. රජතුමා සපත් වෙනවා කියලා කියලා දැන් පොතේ ගුරු රජතුමා ගැන විස්තර කළා. රජතුමා වේදිකාවේ සිංහාසනාරූ ලොබුණාට පස්සේ එදිනට නියමිත නාඩගම් පෙන්වන්නේ එතන ඉඳලා. අපිට ওই ටික සේරම තියෙනවා. එදාට පෙන්වන්නේ ඇහැලපොළ නාඩගම් කියලා. ඇහැලපොළ නාඩගම් පටන් ගන්නෙ රජතුමා වේදිකාවට આવට පස්සේ. මේ පොතේ ගුරුට සහායයට අත්වැල් ගායක ඉන්නවා. අත්වැල් ගායනය සමග වාදනය තියෙන. දැන් උදාහරණයක් ගත්තම මේ දෙවියන් බුදුන් සරණ ගිහිල්ලා නිර්මාණ කරන යදුණු බව පෙන්වන්න තමයි මේ බෞද්ධ මොහුනර ගත්තේ. එතකොට මේ නළු නිළිය ඊළඟ කොටස. මේ නළු නිළිය පුතේ කිසියම් රංගනයක යෙදෙනවා නම් එය නර්තන විලාසයක් ගත්තා. එය නර්තන විලාසක රංගනයක් තමයි යෙදුනේ. ඒ වගේම ඔවුන්ගේ වාචික අභිනයෙත්
කිසියම් ගීතාත්මක විලාසයක් ගත්තා. එහෙනම් මෙන්න මහාචාර්ය ඉදිරිවිල සරච්චන්ද්‍රයන් කොළම් නාට්‍යයෙන් සොකර නාට්‍යයෙන් වලින් උකහාගෙන නාඩගම් නාට්‍යයෙන් පෝෂණය වෙලා මනමේ සිංහබාහු ප්‍රේමතෝ ජායති වැනි නාට්‍ය ගීතාත්මක නාට්‍ය නිර්මාණය කරා. එතකොට නාඩගමේ භාවිත කළේ මද්දලය. මද්දලය තමයි අපේ නාට්‍ය කලාවේ ශෛලගත නාට්‍ය සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වුණේ. මේ නාඩගම් මේ ඒකාකාරී බව නිසා ආරම්භයේදී නාඩගම් ඒකාකාරී බව නිසා නාඩගම් පිරිහෙන ගත්තා. මේ පිරිහෙනකොට ලංකාවට හඳුන්වා දුනපතේ නූර්ති කියලා ගීත නාට්‍ය විශේෂයා මේ පර්සිවරුන් තමයි මේ නාට්‍ය කලාව බොම්බායි ඉඳලා අරන් ආවේ පර්සිවරුන්. මේ නූර්ති කලාව ඉතාම ජනප්‍රිය වුණා 19 සියවසේ මුල් භාගය තුල. එතකොට ලංකාවට නූර්ති ආවා. නූර්ති ඇවිල්ලා නූර්ති එක ගීතාත්මක රංගන ශෛලියක් ගීතය අපි දන්නවා. සිරසඟබෝ නූර්තිය, දුඩු ගැමුණු නූර්තිය, මේ වගේ නූර්ති ගීත ගායනය ලංකාවේ ප්‍රචලිත වුණා. ඒකට ප්‍රධාන හේතුව තබ්ලාව, සර්පිනාව සංගීත භාණ්ඩ වශයෙන්, ඩෝලය සංගීත භාණ්ඩ වශයෙන් භාවිත කළා. අපි දන්නවා බස්තියන් සිල්වා කියන නූර්ති ශිල්පියයි, ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් කියන අති ප්‍රබල නූර්ති ශිල්පීන් නිසා අපේ නූර්ති නර්තන සම්ප්‍රදාය, නැටුම් සම්ප්‍රදාය එකතු වුණා. එතකොට නූර්තිවල පියාලෙස හඳුන්වන්නේ ජෝන් ද සිල්වා මහත්මයා. එතකොට දැන් සුවඳ පාත්ම ඔලුආදී නොයෙක පුෂ්ප එන් පිපේ, ඒ වගේ ගීතාවේ නූර්ති කලාව. එතකොට මෙන්න මේ ශෛලිය නිසා, මේ නූර්ති ශෛලිය නිසා මේ නූර්ති ශෛලියේ ගීතත් නාටකම් සම්ප්‍රදායේ සම්ප්‍රදානුකූල නර්තනත් එක්කස් කරගෙන ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායක් බිහි කළා මහාචාර්ය ඉදිරිවිල සරච්චන්ද්‍ර සිංහබාහු මනමේ ප්‍රේමතෝ ජායති සෝකෝ ලෝමහංසාදී වශයෙන්. මෙන්න මේ කියන ගමන් මඟ හොඳට මතක තියාගන්න. අපි මේ ගමන් මඟ මතකයෙන් සිංහල නාට්‍ය කලාවේ ප්‍රගමනය ගැන කතා කළා සිත FM නාලිකාව ඔස්සේ. අපි ලබන සතියේ පටන් ගන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයට මූලාශ්‍ර වෙච්ච ස්වර්ණතිලකා බණ කතාව හා ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය ප්‍රතිනිර්මාණය කිරීමට ස්වර්ණතිලකා බණ කතාව තුළින් බැහැර කළපු නාට්‍යමය අවස්ථා පමණක් තෝරාගත්ත තැන් මොනවද කියලා එතෙක් ඔබට අයිබෝන්. Softlogic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ මේකෙම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Softlogic Life.